අයිබෝවන් ඔබ අද තෙක් වන්නේ ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින් අද live at 8 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල පවතින තත්ත්වයේ හමුවේ පණවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කීපයක් සංශෝධනයට පියවර මංගල උත්සව සඳහා යලි සීමා සියලු රාජ්‍ය උත්සවයන් කල් දැමේ राज्य सेवक नव चक्र लेख्याक किसी रोगी को अपहस्तावेट पात्वीमिट इड नोतमन जनपति सौख्यांश प्रधान उपदेश डेल्टा प्रभेदे अवधान मगेन राज्य मात्य चन्न जयसुमन की उदे किसीम रोग लक्षण असाध्य डेल्टा प्रभेदे रोगे स्वभाव පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට සහ රන්ජන් රාමනායකට කොවිඩ් ආසාදිත බව තහවුරු වේ. ඇමති සරත් වීරසේකරගෙන් මන්ත්‍රී නලින් බණ්ඩාරට අභියෝගයක්. මේක ඔප්පු කරන්න බැරි නම් කාන්තාවන්ගේ බඩු මල්ලක් හිතේ තියාගෙන පාර්ලිමේන්තුවේ ප්‍රවිෂ්ඨයේ විනාඩි 5ක් ඉන්න කියලා මම ඔහුට අභියෝග කරනවා. ඔතුමාට මම කියනවා මබල පාර්ලිමේන්තුවේදී පියුමේ හංසමාලි නෝන මහත්තයාගේ හනපටිය ගනල්ල පෙන්නනවා. අදත් පාරට ආ ගුරුවරු අතුරු දන්ව සිටි කාන්තාවකගේ මල්සිරක් ගෝණියකින් හමුවේ කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපතිතුමා කොවිඩ් මර්ධන විශේෂ කමිටුව හමු වූ අවස්ථාවේදී इन्नत्करणे साहिदरी मेहुम सम्मान्देन कोविड मारदन विशेष कमिटू समग जनाधिपति गोटाबे राजपक्ष महता अदपेरवरुए जनाधिपति कार्यालय दी साकच्छावकटे कुणा एहिदी जनाधिपतुम अवधारणे करेते कोविड रोग लक्षण सहित रोहल वित पेमिनन किसी दु रोगे कु अपहुसावट पात्वीमटे इड नोत बनलिसाई मैं हॉस्पिटल मैनेजमेंट का एक तमाई अभी हरियत करगान नोड विशेष मेवेन्ने मैं हुकुमा आवाम एक वाटुवक एगोलो स्क्रीन करनो එතකොට වෙන්නේ මේ එන ඔක්කොම පිරෙනවා දැන් අපිට සීදුව තියෙනවා සීදුවේ ඇඳන් 1100ක් තියෙනවා අපිට රාගම හොස්පිටල් එකට පුළුවන් නම් ඔය මුලින් එන අය ස්ක්‍රීන් කරන එක සීදුවේ කරන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ එන අය ඔක්කොම ඇඳන් වලට දාත හැකි ඊට පස්සේ චෙක් කරත හැකි ඊට පස්සේ හෝම් මැනේජ්මන්ට් යවන අය හෝම් මැනේජ්මන්ට් යවන්න පුළුවන් ඊට පස්සේ හොස්පිටලයිස් කරන අය හොස්පිටලයිස් කරන්න පුළුවන්. දෙවන ඉන්නත් මාත්‍රාව ලබා දෙන ඕනෑම මධ්‍යසානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සැලසීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහනයේ ඉන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මාසෙට පෙර ලබා දිය හැකි පරිදි ඉන්නත් ඇනෝම් කර ඇති බවත් දෙවන මාත්‍රාවක් සඳහා වුවද රජයේ සූදානම් බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. किसीम प्रश्न तो गान हदल मिलियन दशम दिखा टोटल क्वांटिटी तस्कई दशम दिखाई को अनिवार्य सैन फाम पलवी सद अपट सेकंड डोस अबव एटीन गहल इवर इतको अपट किसी प्रश्न तो बूस्टर डोस कंसंट्रेट का मिलियन दहाटक फैसे ओडगल दिए दिसंबर में कोई एटीन मिलियन के लिए 21 मिलियन पॉपुलेशन के अतम गिना सीएड हेत्म अपने सेकंड डोस गहन पुलवा नम अभी मूल प्रयोरीटी का अभी दुनो मे वे आई ඊළඟට සර අර කිව්වාගේ මාස් දාන එක දැන් අපි කොච්චර කිව්වත් මිනිස්සු මාස් දාන්න නැත්තම් අපි මොකද මේකට කරන්න කියන තීන්දුවක් ගන්න ඕනේ ඉතින් එක්ක මාස් දාන්න නැති මිනිස්සුන්ට මට මන් දන්නේ නැහැ ඒක සාමාන්‍ය සොසයිටි එකක මොකක් කරන්නද කියලා නමුත් ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ ගත වූ මාසය තුල රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති අතර මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර සෞඛ්‍ය උපදෙස් පිළි නොපෙද මෙවැනි ජන ඒකරාශී වීම රට පුරා කොවිඩ් පැතිරියම වේගවත් වීමට හේතුවක් වී ඇති බවත් බුද්ධංශ විසින් පෙන්වා දී ඇති බව මෙහිදී අනාවරණය වුණා. පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් අද මැදම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට අද රසු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. මේ අතර දැනට සංවිධානය කර තිබූ සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 වෙනිදා දක්වා කල් දැමීමටද තීරණය කළ බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
දැනට ශ්‍රී ලංකාව තුල පවතින කුයිත් තත්ත්වයේ සැලකිල්ලටගෙන විශේෂයෙන්ම විවාහ මංගල සහ අනිකුත් උත්සව සඳහා ලබා දී තිබු අවසරය සංශෝධනය ලක් කළා තිබෙනවා මේ අනුව එවැනි විවාහ මංගල හෝ වෙනත් උත්සව පවත්වන ශාලා තුල ආසන සංඛ්‍යාව 500ට වැඩි නම් පමණක් උපරිමය 152 දෙනෙකුට සහභාගී වීමටත් එසේ එවැනි ශාලාවල ආසන සංඛ්‍යාව 500ට අඩු නම් උපරිමය 100 දෙනෙකුට පමණක් සීමා කිරීමට මේ වන විට තීරණය කළා තිබෙනවා. ඒ වගේම අවමංගල කටයුතු සඳහා එක්වරකට 25 දෙනෙකුට පමණක් සහභාගී වීමට අවසර ලැබෙන අතර විශේෂයෙන්ම රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ට අවශ්‍ය සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ වන විටත් රාජ්‍ය උත්සව පැවැත්වීම සඳහා සංවිධානය කළ තිබෙන සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් මාසයේ පළවෙනි දක්වා එවැනි උත්සව කල් දැමීමට මේ වන විට තීරණය කළා තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා දැනට පවතින චක්‍රලේඛයේ සංශෝධනය කිරීමෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සියලු රාජ්‍ය ආයතනවල එක් නිලධාරියෙකු අවම වශයෙන් සතියකට දින 3ක් සේවයට වාර්තා කළ යුතු වන ආකාරයට කණ්ඩායම් සකසා ආයතනයේ සේවය අඛණ්ඩව සැපීමට හැකිවන ආකාරයට සේවයට කැඳවිය යුතු බවයි. එමෙන්ම එම සේවා කණ්ඩායම් සේවය සඳහා කැඳවීමේදී යම් නිලධාරියෙකු සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකරන්නේ නම් පමණක් එම දිනේ ඔහුගේ පෞද්ගලික නිවාඩු වලින් අඩු කිරීමට කටයුතු කළ යුතු යන්න එහි දැක්වෙනවා. අදාළ නිලධාරියා සේවයට නොකැඳවූ දිනයකදී වුවද සෑම රජයේ නිලධාරියෙකුම මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි නිරත වීමට බැඳී ඇති අතර ආයතන ප්‍රධානියාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතු යන්නද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම ගර්භණී නිලධාරිනියන් සහ වයස අවුරුදු 1ට අඩු ලදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට පියවර ගත යුතු බවද ලේකම්වරයා නිකුත් කළ නිවේදනය මගින් ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා. සෑම රාජ්‍ය සේවකයෙකුටම බාධාවකින් තොරව සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි අදාළ බලධාරීන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පොදු ප්‍රවාහන සේවා යථා පරිදි ක්‍රියාත්මක කරනු ඇති බවද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. COVID-19 ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු ආසාදිතින්ට රෝග ලක්ෂණ නොපෙන්වා ක්ෂණිකව අසාධ්‍ය විය හැකි බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ අතර අද තම රටින් COVID-19 ආසාදිතින් 1900 දස දිනක වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 3,23,339ක්. COVID-19 ආසාදිතින් වාර්තා වීමේ වර්ධනයක් තවදුරටත් පෙන්නුම් කරමින් ඊයේ 2600 ඉක්මවා ආසාදිතින් මෙරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 2674 දෙනාගෙන් 2669 දෙනෙකුම අලුත් අවුරුදු පුකුරට අදාළව වාර්තා වූ ආසාදිතයන්. විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකුද ආසාදිතයන් ලෙස ඊයේ හඳුනා ගැනුණා. ඊයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 446ක්. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂින් කොවිඩ් 19 ආසාදිතයන් 91 දෙනෙකු අද හඳුනා ගැනුණා. ඒ බේරුවල නගර සභා භූමියේ අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 301ක ප්‍රතිඵල අනුවයි. ගම්පා යක්කල කෙසෙල් වතුගොඩ ගම්මානයේ 84 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස අද හඳුනාගෙන තිබෙනවා. තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයේ සහ සෙන් කුඹස් වතුයායින් තවත් ආසාදිතයන් 66 දෙනෙකු හඳුනා ගැනුණා. හපුතලේ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 47 දෙනෙකු හඳුනාගත් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. අපරිසර ඇන්ටිජන් පරීක්ෂාවක් කරපුවාම අර විනාඩි 15ක් 10ක් යනවා ඒකේ ඉරි දෙකෙන්. නමුත් දැන් අපි සාම්පල් එකකින් අරගෙන තිබ්බ ගාම එක පොසිටිව් වෙන පොසිටිව්. ඒ කියන්නේ විශාල වෛරස් ප්‍රමාණයක් ආසාදිත පුද්ගලයන් තුළ තියෙනවා. බදුල දිස්ත්‍රික්කෙ ගත්තාම අති දුෂ්කර ගම්මාන වලින් පවා රෝගීන් හමු වෙනවා. ඒ හමු වෙන්නේ පොකුරු පිටින් අපිට හම්බ වෙන. ඒ දවසට ඇන්ටිජන් පරීක්ෂාවල් කරලා තිනවා බාහිර රෝගියාංශ 63ක්. ඒකෙන් 30ක් පොසිටිව්. ඒ කියන්නේ 50% පස්සේ පෙර දිනේ කරන ලද PCR 600 275ක් පොසිටිව්. 46ක් පොසිටිව්. අති විශාල අගයක්. ඉන්දියාවත් මෙතරම් විශාල අගයක් සදාහන් වුණේ නැහැ. මතලි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් විදාරච්චි සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි යන මහත්වරුන්ට කොවිඩ් 19 ආසාදිනේ වී තිබෙනවා. බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. මේ අතර බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 5 දෙනෙකුටද කොවිඩ් 19 ආසාදිනේ වී තිබෙනවා.
COVID-19 ආසාදිතයන් සිව් දිනක හමුවීමත් සමග අත්නගල්ල ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමුණා. බිම් මට්ටමේ පේන්න තියෙනවා මේ රෝගීන්ගේ වර්ධනය ඉදිරි සති දෙක තුළ අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තරම් ඉහළ යනවා කියලා. මේ වෙද්දි ගම්පහ වැනි දිස්ත්‍රික්කවල වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන්ට සහ නිවාරණ කාර්ය මණ්ඩලයට ඒ වාර්තා වෙන රෝගීන් ප්‍රතිකාරක මධ්‍යස්ථාන කරා යවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම වැනි කටයුතු වලටවත් මේ වෙද්දි හැකියාවක් නැහැ. ඉතාමත්ම කනගාටුදායක විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතට වාර්තා වෙනවා. COVID-19 ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. අපිට වාර්තා වෙලා තියෙන පරිදි සාමාන්‍යයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මීට සති කිහිපයකට කලින් කිව්වා සාමාන්‍ය රෝගීගෙන් 20%ක්වත් ඩෙල්ටා කොවිඩ් රෝගීන් කියලා. එතකොට දවසකට 2000ක් රෝගීන් වාර්තා වෙනකොට 118ට නම් වැඩිය ඩෙල්ටා රෝගීන් ඉන්න ඕනේ. මේ ඉලක්කම කියන්නේ සාම්පල් එකකින් හමු වෙන රෝගීන්ගේ සංඛ්‍යාවක්. ඒක ප්‍රතිශතයක් විතරයි. මේ අතර ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිත වන් ක්ෂණිකව ආසාදිතත්වයට පත්විය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඩෙල්ටා ප්‍රභේදය ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මේකේ ආසාදිනේ වෙන්න පුළුවන් ප්‍රබලතාව බොහොම වැඩි. ඉතාම ලේසියෙන් පැතිරෙන්න පුළුවන්. අපිට විශේෂඥ වෛද්‍යරු බොහෝ දෙනෙක් දැනුම් දෙන්න කාරණේ තමයි වෙනදා ක්‍රමානුකූලව තමයි රෝග ලක්ෂණ ඉහළ යෑම පෙන්눔 කරලා ආසාදිතත්වයට පත් වෙන්නේ. නමුත් දැන් කිසිම රෝග ලක්ෂණයක් නැතුව ඉඳලා එකපාරටම අසාධ්‍ය වෙන්න පුළුවන් මේ කියන ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක. ඒ වගේ රෝගයේ ස්වභාවය වෙනසකුත් වෙලා තියෙනවා. ඉතින් පරීක්ෂම් වෙන්න කියන එක තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හැමවතාවෙදිම ඉල්ලන්නේ. රජය හැටියට අපි කරන්න පුළුවන් හැම දෙයක්ම හැම පියවරක්ම මේනකොට අරගෙන තියෙනවා. COVID-19 ආසාදිනේ වීමෙන් සිදු වූ පළමු ආදිවාසී මරණය වාර්තා වී තිබෙනවා. මේ මහියංගනේ දඹාන ආදිවාසී ගම්මානයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙක්. දිනක් තුල තහවුරු කළ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ අනුව පෙරේදා සිදු වූ ඊයේ තහවුරු කළ ආසාදිත මරණ සංඛ්‍යාව 94ක්. සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මේ වන විට පැයක් තුල පුද්ගලයන් 4 දෙනෙකුට ආසන්න සංඛ්‍යාව COVID-19 ආසාදිතව මිය යන බවයි. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද උදෑසන දිවයිනට රැගෙන ආවා. සෞඛ්‍යංශ පැවසුවේ මෙම එන්නත් මාත්‍රා මිලියන 2 කඩිනමින් ජාතික කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලට යොදවන බවයි. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක දීම සිදු කෙරුණා. ඊයේ දිනේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දීම එන්නත් කරනේ සිදු කෙරුණු අතර මේ වන විට මෙරට භාවිතයට ගැනෙන කුමන හෝ කොවිඩ් මර්ධන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,477,259ක්. පුද්ගලින් 26,79,076 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. මේ අතර විවාහ මංගල්‍ය උත්සව සංවිධායකයන්ගේ සංගමයේ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මංගල උලෙලවන විට මහා පරිමානේ මතුවිත සාද කිසි විටකදී හොඳ නෑනේ 150 වැඩි බව දැන් දැනුණානේ 75ක් පමණයි දැන් නම් ඕනේ කොවිඩ් මර්ධනය සඳහා තම සහාය ලබා දීමට නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටිනවා. ඒ මහතා මෙම ඉල්ලීම කළේ අද පස්වරුවේ පැවති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්. මට මහනුවරේ දුරකථන පණිවිඩ දෙක තුනක් ආවා වෛද්‍යවරුන්ගෙන්. ඔවුන් කියනවා මහනුවරට තාම ඩෙල්ටා වෛරස් එක ඇවිල්ලා නැහැ කියලා. ඔවුන් ඉල්ලීමක් කරනවා මේ මහනුවර ප්‍රදේශයට සංජානක සීමා දාන්න කියලා. නැත්තම් මහනුවරත් බේර ගන්න බැරි වෙයි කියලා වෛද්‍යවරු කීප දෙනෙක්ට කතා කරලා කිව්වා. ඉතින් මම රජයෙන් ඉල්ලීමක් කරනවා මහනුවර සහ සංජානක සීමා දැම්මොත් අපිට කන්න උඩට පළාත් බේර ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් අත්ත වශයෙන්ම පාර්ලිමේන්තු කමිටු එකක් පත් කරන්න. ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි. ඉතින් අපි සහයෝගය දෙන්න සූදානම් අපිට ක්‍රමය කියන්නකෝ. मरण संख्या जीवत් පඩිය හෙම්පිටිම ගන්න සියලු දේවල් ගන්න අපි සියලු දෙනාම 225 එකතු වෙලා
මේ කොරෝනා වසංගතය කියන එක දේශපාලනීකරණය කරගෙන වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අභිමානය විතරක් නෙමෙයි අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිමානය විනාශ කරලා තියෙනවා මෙරට කොවිඩ් රැල්ලට හේතුව උද්ඝෝෂණ රැල්ල බවට ආණ්ඩුව විසින් හුවා දැක්වීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා දැන් රජය පෙන්නුම් කරන්නට හදනවා මේ කොවිඩ් රැල්ලට හේතුව මේ රටේ සිදුවන උද්ඝෝෂණ රැල්ලයි කියන කාරණා මම අහන්න කැමති ආණ්ඩුවෙන් ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා දුන්නා නම් ජනතාව මහපාරට බහිනවද ඒ නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාන්සලාගේ කාලේ විදංගු කරන්න මේ රටේ ජනතාවගේ ජීවිත බේරගන්න මේ රටේ ජනතාවට පළවෙනියෙන්නත පමණක් නෙවෙයි දෙවෙනියෙන්නත පමණක් නෙවෙයි තුන්වෙනියෙන්නතත් ලබා දෙන්න සමගි ජන බලවේගයට පුළුවන් මේ රටේ එන්නත් කරන ක්‍රියාවලිය මේට වැඩිය කාර්යක්ෂම ක්‍රියාවක් රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රටේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා කරුණා කරලා මේ කොවිඩ් රැල්ල නවත්වන්නට වැඩි වැඩියෙන් එන්නත් වහාම අපේ රටට ලබා දෙන ක්‍රියාවලිය වියත් කරන්නයි කියලා කොතලාවල පනතට එරෙහිව විරෝධතා පළකිරීමේදී අතනඟුටගත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා කොළඹ අලුත්කඩේ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම පිරිස අතනඟුට ගනු ලැබුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසලදී සහ පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවල නිරත වීම හේතුවෙන්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක නිරත වුණා. මේ විරෝධතාව අතරතුර මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදුව රාජ්‍ය දෙපළ රැසකට අලාභානී සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් මෙම විරෝධතාව සංවිධානය කළ දෙදෙනෙකු මිට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදුවීම සහ රාජ්‍ය දෙපළවලට අලාභානී සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය හා කුරුඳුවත්ත පොලිසිය සිදු කළ විමර්ශනවලදී තවත් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවටගත් ශිෂ්‍ය ක්‍රියාකාරකයන් පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තලංගම පොලිසියට අද උදෑසන පැමිණියා. මෙතර කොතලාවල පනතට එරෙහිව කොළඹ ලිප්ටන් වටරෝම් අසලදී විරෝධතා වේටෙක්ව සිටි තවත් ශිෂ්‍ය ක්‍රියාකාරකයන් තිදෙනෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතර තලංගම පොලිසිය මගින් අත්අඩංගුවටගත් මෙම ශිෂ්‍ය ක්‍රියාකාරකයන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවටගත් පිරිස කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමී සභාපති අමිල සංදීප යන දෙදෙනා ලබන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සෙසු ශිෂ්‍ය ක්‍රියාකාරකයන් අප මත උදාහරණ ලැබුවා. මේ අතර ගුරු විදුහල්පති වැටු විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන මානුවරින් ආරම්භ කළ පාගමන ඊයේ දින ගලිගමුව දක්වා පැමිණ තිබෙනවා. මෙම පාගමන අද උදැසන ගලිගමුවේ සිට යලි ගමන් ආරම්භ කළා. මෙම පාගමන අද ගලිගමුවේ සිට වරකාපොළ දක්වා පැමිණියා. සම්දානියේ ඒකාය නරමුණ අවසාන ජයග්‍රහණය තියෙන්නේ සුද කෙලවර නොකරන බවට අපි සපත වෙනවා. සටන් කරන ස්වරූපය සටේ ගමන් මග ගුරු විදුහල්පති වැටු විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කරගත් තවත් විරෝධතා පිළපාලි රැසක් අද දිනේද ආරම්භ වුණා. මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි. අපිට වෙනවා ලබන සතියේ තවත් ක්‍රියාමාර්ග කිහිපයකට යන්න. ආණ්ඩුව මේ ලියුම් ගගා විවිධාකාර මර්ජනය කර කර මොකද්ද මේ කරන්නේ? ඒක නිසා මේ වගේ බලපෑම් කිරීම ලියුම් ගැයීම තවම නවත්තන්න. අපිට සිදුවෙනා මෙතනින් එහා අපේ ක්‍රියාමාර්ග තවත් පුළුල් කරන් බාහිර වෘත්තීය සමිති ඔවුන්ගේ සහයෝගය සහිතව ලබන සතියේ
සඳුදා සිට අපි අලුත් උපක්‍රම අලුත් අලුත් සටන් ක්‍රියාමාර්ග ආරම්භ කරමින් මේ සටන නව මානයකට ගෙන් මේ අතර උද්ඝෝෂණ රැල්ල පිළිබඳ දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා අද ගුරු මහත්ම මහත්මීන් එක්ක එකතු වෙලා සන්දර්ශනාත්මක විරෝධතාවයට අද වතුර ටික දෙන්නේ එහෙම නැත්නම් ගමන් පහසුකම් දෙන්නේ එහෙම නැත්නම් ඉඩ පහසුකම් දෙන්නේ අපි දන්නවා මේ විපක්ෂයේ ඉන්න උදවිය මේ විපක්ෂයේ ඉන්න උදවිය ජනතාව මරණ මංචකයට එක්කගෙන යන එහෙමත් නැත්නම් ගුරුවරු හරහා ගම් රටවල් වලට මරණය ගෙනියනවා ඒ ගුරු මව්වරුන්ගේ ගුරු පියවරුන්ගේ අපි ඉල්ලීමක් කරනවා ඔබ ඔය කැටුව යන පෙරමුණේ ඉන්න සමහර අය පිළිබඳව අපට තිබෙන්නේ දවන්ත ජුගුප්සාවක් වගේම සක සංකාවක් දැන් වැඩ වර්ජනයක් කරන ගුරුවරු මම මේ කණගාටු ප්‍රකාශ කරන්න ඕනේ මගේ ආසනේ දැල්ලපු ආසනේ බණ්ඩාර ලාසනේ අද මේ වැඩ වර්ජන සම්බන්ධ වෙච්ච පෙළපාලිවල ගුරුවරියක් කොරෝනා වලින් නැති වුණා පඩි වැඩි වෙලා මොකදද වැඩි පඩි එනකොට මැරිලා නා තමන්ගේ අයිතිවාසිකම් ලැබිලා මොකදද අයිතිවාසිකම් එනකොට මැරිලා නා මැරෙන්නේ අරගලේ නෙමෙයි මැරෙන්නේ කොරෝනාවේ එයා මැරලා තව 10 ගන්න කොරෝනා බෝ කරගෙන නිරෝධායනයේ සඳහා යොමු කළ කාන්තාවකට ඇඳුම් බෑගයක් යැවීමේ සිද්ධියට තමන් හෝ තම හිතවතෙකු සම්බන්ධ බවට ඔප්පු කළහොත් සිය මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීවරයා මහපාරේ මාධ්‍ය සංදර්ශනයක් යොමුමින් මට ඉතාම අපහසාත්මක විදියට කතා කළා. එතුමා දැන් සභාගෘහයේ හිටියා දැන් නැහැ. එතුමා හිටියා නම් හොඳයි. ඔව් කියනවා මම යම් කිසි කාන්තාවකට ඇඳුම් අරන් ගියාය. නමුත් සංචරණ නීති උල්ලංඝනය කරලා අත්අඩංගුවට ගත්ත කාන්තාවන්ට ඒ පහසුකම් දුන්නේ නැහැ කියලා ඉතාම ලැජ්ජා සහගත ප්‍රකාශයක් කළා. එදා ඒ ගුරුවරු අරන්ගුවේ පිරිස දැනුගොඩ ගත්තට පස්සේ මම ඔවුන්ට අවසර දුන්නා නීතිඥවරු දෙදෙනෙක්ට එදාම රැ ගිහිල්ලා ඔවුන් बेरे බඩුමල්ලක් හිතේ තියාගෙන පාර්ලිමේන්තුවේ ප්‍රවිෂ්ඨයේ විනාඩි 5ක් ඉඳ කියලා මම ඌට අභියෝග කරනවා. ඒක ඔප්පු ගන්න බැරි නෑ. එතුමා මගේ മന്ത്രി ධූරයෙන් අස් වෙනවද? මොකද්ද අභියෝගයක් කරා? හරි, ඔබතුමාට මම മന്ത്രി අස් වෙනවා කියන්නේ නෑ. අස්සු ගෙන්න කියන්නේ නෑ. ඔබතුමා ලොකු සේවයක් කරනවා මම යම් කිසි කොට්ටාසයකට. හරි, ඒ නිසා ඔබතුමාට මම කියනවා මම ගලබන පාර්ලිමේන්තුවේදී පියුමේ හංසමාලි නෝන මහත්තයාගේ හඬපටිය ගනල්ල පෙන්නවා. එතුමිය තමයි කිව්වේ ඔබතුමාට උත්සුදු කරලා ඇඳුම් වෙන අභියෝගයකට සහ චිල් එකේ මේ බණ්ඩාරවත් පස්සර ඉන්න අවස්ථාව ලබා දෙන සම්බන්ධ බලචින ප්‍රදේශයේ වෙළඳ සැලක ගෝණියක තිබී කාන්තා මලසිරු රක්ෂාගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදේශයේ මුදල් පොලියට ලබා දෙන 55 හැවිරිදි කාන්තාවක් බවයි. වලචින නගරයේ ත්‍රිරෝද රථයකින් පැමිණි 55 හැවිරිදි කාන්තාවක් අතුරුදන් බවට වලචින පොලිසියට ඊයේ පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව පොලිසිය කළ වැඩිදුර විමර්ශනවලදී වලචින නගරයේ වෙළඳ සැලක තිබී සැකකටයුතු ගෝණි දෙකක් සොයාගෙන තිබුණා. පොලිසිය එම ගෝණි දෙක පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් එක් ගෝණියක පොහොර තොගයක් තිබී ඇති අතර අනෙක් ගෝණිය තුල කාන්තා මලසිරුරක් තිබී සොයාගෙන තිබෙනවා. මෙය අතුරුදහන් වූ කාන්තාවගේ මලසිරුර බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු සහ අදාළ වෙළඳසැලේ හිමියා අත්අඩංගුවටගෙන තිබෙනවා. වෙළඳසැල් හිමියා පවසන ආකාරයට ත්‍රිරෝද රථ රියදුරා විසින් මෙම ගෝණි දෙක එම ස්ථානයට රැගෙන වි තිබෙනවා. මෙම කාන්තාවෙම ප්‍රදේශයේ මුදල් පොලියට ලබා දෙන තැනැත්තියක බවට අනාවරණය වී තිබෙන අතර අදාළ අත්අඩංගුවටගත් ත්‍රිරෝද රථ රියදුරාගේ රථයෙන් ඊයේ දින බැංකුව වෙත ගමන් කරන බවට පවසා පිටවී ගොස් ඇති බවත් ඉන්පසු නිවසට නොපැමිණි බවත් නිවැසියන් සඳහන් කරනවා.